අයිබෝවන් සුබ දැසනක් හරිත ටීවී ජීවිතාර්ථ වැඩසටහන තුළ අද දවසේදීත් අපි ඔබට බෙහෙවින් වැදගත් වෙන පාත්‍රකාවක් පිළිබඳවයි කතා බහ කරන්නට සූදානම් වෙන්නේ. ආයුර්වේදය කියලා කියන්නේ ආයුෂ පිළිබඳ වෙහෙදය. එහෙම නැත්නම් අපිට චිර ජීවනය ලබා දෙන බොහොම වටින උපදෙස් මාලාවක් මේ තුළ අන්තර්ගතයි. වර්තමානයේදී මේ පිළිබඳව ඔබේ අපේ අවධානය විශේෂයෙන්ම තියෙනවා. මොකද අපි අද වන විට ගෝලීය වසංගතයකට මුහුණ දීලා ඉන්නේ. ඉතින් අපිට රටක් විදිහට අපේ යුතුකම් වගකීම් ඉටු කරද්දී මේ දේශීය වෙදකමත් එක්ක තියෙන ගනුදෙනුව වර්තමානයේදී බෙහෙවින් වැදගත් වෙන නිසාම අපි හිතුවා මේ කොරෝනා වසංගතයත් එක්ක මේ වසංගත අවධාරණයට අපි මුහුණ දෙද්දී මේ දේශීය වෙදකමේ ආයුර්වේදයේ භාවිතයන් නිවැරදිව කොහොමද පරිහරණය කරන්නේ කියන කාරණාව කතා බහ කරන්න. ඒ වෙනුවෙන් අද දවසේදී අපි ජීවිතාර්ථ අපේ මැදිරියට සම්බන්ධ කරගත්තා ආයුර්වේද වෛද්‍ය ඉනේෂ් අසංග වෛද්‍යතුමන්. ආයිබෝවත් සුබ දසනක් ආයිබෝවත්. වෛද්‍යතුමනි, දැන් අපි වසංගතයක් අභිමුවමේ ඉන්නේ රටක් විදිහට. හැබැයි අපි දන්නවා අපේ ඉතිහාසය තුළ මේ ගෝලීය වසංගත තත්වයන් හෝ වේවා රටක් විදිහට අපි මුහුණ පාන වසංගතයන් අපිට නුහුරු නුපුරුදු නැහැ. මේ වසංගතයන්ට අපි පුරාණ කාලේ ඉඳලා මුහුණ දුන්නා සහ සාර්ථකව ඒව පාලනය කරා. කොහොමද මේ වසංගත අවධානමත් එක්ක අපිට මතක් වෙන ඉතිහාසය? ඔව්, ඇත්තටම මේ අපේ වැඩසටහන ජීවිතාර්ථනේ. ඔව්, ඇත්තටම ඔබගේ අපගේ ජීවිතයට අර්ථයක් එකතු කරගන්න මම මේ අවස්ථාවේ කැමති. අපේ මූල ග්‍රන්ථයක්, ආයුර්වේදයේ මූල ග්‍රන්ථයක් වන චරක සංහිතාවේ තුන්වන අධ්‍යායේ ජනපද විමානේ ජනපද උද්වංශය, එහෙම නැත්නම් ජනපද විනාශ වී යාම පිළිබඳව පැහැදිලි විස්තරයක් තියෙනවා. ඒකෙදි මෙන්න මේ විදියටයි සඳහන් වෙන්නේ. ජනපද උද්වංශය, එහෙම නැත්නම් ජනපද විනාශ වී යාමට ප්‍රධානම හේතුව කියලා ඒකේ දක්වලා තියෙන්නේ අධර්මය. ඒ කියන්නේ මිනිසා අධාර්මික වෙන්න වෙන්න පරිසරය ක්‍රමෙන් වෙනස් වෙනවා. ඒත් එක්ක විවිධාකාර ඍතු විපර්යාස හට ගන්නවා. ඒ ඍතු විපර්යාසයත් එක්කම නිසි කලට වැසි ලැබෙන්නේ නැතුව යනවා. අකලට වැසි ලැබෙනවා. සමහරක් විට අපිට මේවා මේ කාලෙත් විවිධාකාරයෙන් දක්නට ලැබෙනවා. ඒ වගේම හුලං හමන රටාවල් වෙනස් වෙනවා. ඒකත් එක්කම අපේ මේ පෘථිවි ගෝලය වෙනස් වීම වලට භාජනය වෙනවා. විශේෂයෙන්ම අපේ මේ මහ පොළව වියලෙනවා. ඒක නිසරු වෙනවා. මේත් එක්කම සිදුවෙන ඊළඟ කාරණේ තමයි අපේ ඖෂධවල ගුණ වෙනස් වීමකට බඳුන් වෙනවා. මේ සියලු කාරණාත් එක්කම අපි ස්පර්ශ කරන දේ, අපි කන බොන දේ සියල්ලම වෙනස් වෙලා ජනපද උද්වංශය, එහෙම නැත්නම් ජනපද විනාශයට පත් වෙන බවයි අපේ ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් වෙන්නේ. ඒක ක්‍රම තුනක් යටතේ අපේ ග්‍රන්ථවල සඳහන් වෙනවා සිදුවන ආකාරය. පළවෙනි ආකාරය තමයි ශස්ත්‍රජ. දෙවෙනි ආකාරය භූත සංසජ. තුන්වෙනි ආකාරය අභිසාපජ. මේ ක්‍රම තුනටම සිදුවෙන්න පුළුවන් කියලා විස්තර වෙනවා. මම පොඩ්ඩක් විස්තර කරන්නම් ඒක කොහොමද වෙන්නේ කියලා. පළවෙනි ආකාරයේ ශස්ත්‍රජ ජනපද උද්වංශය. ශස්ත්‍රජ ජනපද උද්වංශයේදී සිද්ධ වෙන්නේ, දැන් මම කියවනේ අර මුලින්ම මිනිසා අධාර්මික වෙනවා කියලා. මිනිසා අධාර්මික වෙලා මිනිසා සිතන්න පටන් ගන්නවා විශේෂයෙන්ම තමන්ගේ ජාතිය, තමන්ගේ ආගම, තමන්ගේ දේශය, ඒ වගේ ස්වකීය ජනතාව කියලා ඒගොල්ලෝ වෙන් වෙනවා. එතකොට අනිත් ඔක්කොම පරකීය ජනතාව. ඒ කියන්නේ අපිට වෙනස් එයාලා. එතකොට මේකෙදී ගැටුම් ඇති වෙනවා. එතෙදි ශස්ත්‍ර ආයුධ පාවිච්චි කරලා එකිනෙකා ගැටිලා ජනපද විනාශ වෙනවා. ඒක අපි ශස්ත්‍රජ ජනපද උද්වංශය කියලා විස්තර වෙනවා. ඊට පස්සේ දෙවනි කාරණය භූත සංසජ ජනපද උද්වංශය. මේ භූත සංසජ ජනපද උද්වංශය කියලා විස්තර කෙරෙන්නේ මේ භූත කියලා විශේෂයෙන්ම අපේ ආයුර්වේද පොත්පත්වල සඳහන් වෙන්නේ විස බීජවලට. ඒ කියන්නේ විස බීජ නිසා හටගන්න යම් යම් තත්ත්ව, විශේෂයෙන්ම මට මේ වෙලාවේ මතක් වෙනවා 1990 වගේ ගණන්වල, ඒ කියන්නේ මමත් පුංචි එතකොට, අපේ ගෙදර තිබුණා මේ මං හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරපු වතුකරේ පෝෂණය කියලා පොඩි පොතක්. ඕක මං ඔය කියවනකොට මට දැනුත් ඒ රූපේ මතක් වෙනවා. ලස්සන පින්තූරයක් තිබ්බා. ඒකේ මේ ළමෙක් හිටියා. ඒ වටේටම මේ ළමෙක්ගේ රූපයක්, ඒ වටේටම යක්ෂයෝන්ගේ රූප වටේට වට කරලා තිබුණේ. ඒවල ගහලා තිබ්බා සරම්ප, ගල පටලය, කක්කල් කැස්ස, ෂේ රෝගය.
එකන්නේ අර යක්ෂ බුහත වගේ සංකල්ප ඇතුළේ අර අපේ ආයුර්වේද විශේෂයෙන්ම මේ විස බීජ ගැන තමයි මේ කතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ විස බීජ නිසා රෝග හට ගන්නවා. ඒ රෝග නිසා ජනපද විනාශ වෙනවා. එහෙම නැත්නම් ජනපද උද්වංශය සිදු වෙනවා කියලා අපේ පොත්පත්වල විශේෂයෙන් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. අවසාන කතාව අභිසාපජ. ඒ කියන්නේ මේ අපි යහපත් දේ, ඒ කියන්නේ අර මම මුලින්ම සඳහන් කරපු අධාර්මික මිනිස්සු යහපත් දේ යහපත් ලෙස දකින්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ යහපත් දෙයට නිගරු කරනවා. ඒකට අපහාස කරනවා. ඒ කියන්නේ සත්‍ය දෙයට අපහාස කරනවා. මේකත් එක්කම නිසරු දෙය, ඒ කියන්නේ වැරදි දෙය තමයි ඉස්මතු වෙන්නේ. එතකොට මේ වැරදි දෙය ඉස්මතු වීමත් එක්කම ඒ තුලින් ඇත්තටම සිදු වෙන්නේ වැරද්දක්. ඒ තුලින් ජනපද විනාශ වෙන්න පුළුවන් කියලා අපේ පොත්පත්වල විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. දැන් මම කැමති ඔබතුමිය ආපු ප්‍රශ්නෙට ක්‍රමිකව යොමු වෙන්න. ඔව් ඇත්ත. අපි විවිධාකාර කාලවලදී විවිධාකාර රෝගවලට විශේෂයෙන් වසංගත රෝගවලට මුහුණ දුන්නා. ශ්‍රී ලංකාවේ වේවා ලෝකයේ වේවා විවිධාකාරයෙන් වසංගත රෝගවලට මුහුණ දීලා තියෙනවා. එතෙන්දී විශේෂයෙන්ම ලංකාව ගැන කතා කරනකොට අපේ මිනිස්සු ළඟ තිබුණා හරි අපූරු ඒ වසංගත රෝගවලින් ගැලවෙන ක්‍රමවේදයක්. විශේෂයෙන්ම අර මම කිව්වනේ ආයුර්වේදයේ සඳහන් වෙන්නේ අධර්මයේ නිසා තමයි මේ වගේ රෝග හටගන්නේ, බෝවන රෝග. එතකොට අධර්මයේ නිසා බෝවන රෝග හටගන්නකොට මිනිස්සු විශේෂයෙන්ම ඒ කියන්නේ මිනිස්සු වැරදි කරනකොට තමයි මේ தත්ත්වය ඇති වෙන්නේ. ඒතර මිනිස්සු වැරදි කරනකොට සබහදාම වෙනස් වෙනවා. අර අපේ මූල ග්‍රන්ථවල සඳහන් වෙච්ච ආකාරයට. සබහදාම වෙනස් වෙනවා. ඒතර සබහදාමෙන් අපිට දඬුවම් කරනවා. විවිධ විවිධාකාරයෙන් දඬුවම් ලැබෙනවා. එතකොට මේ දඬුවම අපේ මිනිස්සු සැලකුවා. ඉස්සර අපේ මිනිස්සු, අපේ පැරණි මිනිස්සු සබහදාම සැලකුවේ දෙවියන් කියලා. ඒ කියන්නේ වැසි දෙවියන්, හිරු දෙවියන්, සඳ දෙවියන්, ඒ වගේ දේව සංකල්පයක් වුන් ආරූඪ කරා. ඒ කියන්නේ සබහදාම දේවත්වයෙන් වුන් සැලකුවේ. එතකොට සබහදාම වෙනස් වීමත් එක්කම අන්න අපිට ඇති වෙන ලෙඩවලට වුන් වචනයක් පාවිච්චි කරලා දෙයියන්ගේ ලෙඩ කියලා. ඔව්. එතකොට මේ දෙයියන්ගේ ලෙඩ හැදුනම අපේ මිනිස්සු ඒ ගරුත්වයත් එක්කම, දේව ගරුත්වයත් එක්කම මේකින් ආරක්ෂා විය යුතුයි කියන කාරණයට මූලිකව සිතන්න පටන් ගත්තා. එතෙන්දී අපේ මිනිස්සු විශේෂයෙන්ම කළා, දැන් අපිට දෙයියන්ගේ ලෙඩ හැදිලා නම් පැරණි මිනිස්සු මොකද කළේ? ඉස්සෙල්ලාම අපේ උළුවස්සේ කොහොඹ අතු ටිකක්, එහෙම නැත්නම් අබකොළ කිහිපයක් එල්ලුවා. ඒතර ඒක තුලින් මොකද්ද බලාපොරොත්තු වුනේ? අපිට දෙවියන්ගේ ලෙඩ හැදිලා තියෙනවා කියන පණිවිඩය ඔවුන් සමාජයට දුන්නා. ඒ කියන්නේ අද අපි කතා කරන සමාජ දුරස්ථභාවය. නිරෝධායනය. නිරෝධායනය. අපේ ගෙදරට කවුරුත් එන්න එපා, මේ කාලේ తాවකාලිකව එන්න එපා, අපි නිරෝධායනය වෙනවා කියන සංකල්පය පණිවිඩය ඔවුන් සමාජගත කරා. අර කොහොම අතු එල්ලලා. එතකොට ආයුර්වේදයේ විදියට කොහොම කියන්නේ හොඳ විෂ බීජ නාශකයක්. එතකොට මේ දෙයියන්ගේ ලෙඩ තමයි. එතකොට අපේ පැරණි අය උනට දැනන් හිටියා මේ දෙවියන්ගේ ලෙඩ හැදෙන්නේ විස බීජ කියලා. විස බීජ නිසා කියලා. එතකොට මේ විස බීජ මර්ධනය කරන්න උන් කොහොම පාවිච්චි කළා? ඒ විතරක් නෙමෙයි, උන් ඒ රෝගියාව වෙනම වෙන් කරලා කාමරයක තමයි ඒ අවශ්‍ය දේවල් කළේ. එතෙන්දී කාමරය තුල උන් පහනක් දැල්ලුවා. ඒකට දැම්මේ කොහොමද? එතකොට ඒක තුලින් විස බීජ විනාශ කිරීමකට උන් නිරන්තරයෙන්ම උත්සාහ කළා. මුළු ගෙදරම කහ වතුර ඉස්සා. එතකොට කහ කියන්නේ හොඳ විෂ බීජ නාශකයක්. ඔව්. එතකොට ගෙට ඇතුල් වෙන තැන පොඩි භාජනයක කහ දියර දාලා ඒකට දෙහි ගෙඩියක් කපලා ඒකට දාලා තිබ්බා. එතකොට දැන් අර අපි දැන් ඔය සුපර් මාකට් එකකට යනකොට, එහෙම නැත්නම් ගේකට යනකොට ඉස්සර අර සැනිටයිසර් බෝතලේ තියලා තියෙන අන්නේ වගේ අපේ පැරන්නෝ පැහැදිලිවම ඒ විස බීජ නාශනය කරගන්න ඒ අවශ්‍ය පහසුකම් ගේ ඉස්සරහා තියලා තිබුණා. ඉතින් ඒ වගේ අපේ පැරන්නන් ළඟ ඒ වගේ සුවිශේෂී ක්‍රමවේද පැවතුණා. ඉතින් ඒ තුලින් අපේ මිනිස්සු අනිවාර්යයෙන්ම අපේ පැරණි මිනිස්සු මේ වගේ වසංගත කාලයකට කොහොමද මුහුණ දෙන්නේ? ඒකෙදි අනිත් මිනිස්සුන්ගෙන් අපි ඈත් වෙලා ඉන්නේ කොහොමද? මේ මෙතෙන්දි තව කාරණයක් කියන්න ඕන. දැන් විශේෂයෙන්ම දැන් නිරෝධායනය වෙන පවුලක් නේ එතකොට මේ දෙයියන්ගේ ලෙඩ හැදිලා ඉන්නේ. එතකොට අපේ අනිත් ගමේ අනිත් මිනිස්සු කවදාවත් අර පවුල තනිකලේ නැහැ. ඔවුන් කොන්කලේ නැහැ. ඔවුන් පිළිකුල්කලේ නැහැ.
ඒකයන්නේ ඔවුන්ට අවශ්‍ය කෑම බීම සියලු දේ ඔවුන් සැපයුවා. හැබැයි අවශ්‍ය දුරස්ථභාවය තියාගෙන. බෙදර අලහාමිට ගිහිල්ලා කියලා මෙන්න මේ වගේ දෙයියන්ගලෙට හැදිලා තියෙනවා කියලා අවශ්‍ය බෙහෙත් අහගෙන ඇවිල්ලා ඒ බෙහෙත් ලබා දුන්නා. එතකොට ඒක තුලින් හරි මිනිස්සු අතර බොහොම බැඳීමක් ඇති වුණා. එතකොට ඒ පවුල කවදාවත් තනි වුණේ නැහැ. එතකොට මේ තුලින් ඔවුන් විශේෂයෙන්ම අපේ පැරැන්නන් ඉක්මනින්ම මේ වගේ වසංගත තත්ත්ව හොඳින් පාලනය කරලා සාමාන්‍ය ජන ජීවිතයට ඉක්මනින්ම ප්‍රවිෂ්ඨ වෙන්න ඔවුන් අවස්ථාවක් කරගත්තා. ඒක අපිට හොඳ අවස්ථාවක් මේ වගේ කාලවලදී ඒ පැරණි මිනිස්සු අපේ පැරණන් කරපු ඒ දේවල් අදටත් අපිට යොදා ගන්න හැකි නම් අතිශයින්ම වැදගත්. ඔව් මේ ඉතිහාසය බොහොම වටිනා වර්තමානයේදී අපේ මේ කතා බහට. ඉතින් ඒ වටින ප්‍රවිෂ්ටයත් එක්ක අපි කතා කරමු වර්තමාන තත්ත්වය. අපි කොරෝනා වසංගතයත් එක්ක දූපත් රාජ්‍යයක් වුණත් වර්තමානයේදී අපි මේ අභියෝගයට මුහුණ දෙමින් ඉදිරියට යන්න සිද්ධ වෙලා තියෙන රටක් විදියට. කොහොමද දේශීය වෛද්‍ය ක්‍රමය ඇතුලේ පොදුවේ සමාජයක් විදියට අපි මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ? පැහැදිලිවම දැන් මේකදී මට මෙන්න මේ කාරණෙත් පොඩ්ඩක් කියන්න කැමති. විශේෂයෙන්ම අපේ ආයුර්වේදයේ සඳහන් වෙනවා මේ වගේ රෝග කාලවලදී විශේෂයෙන්ම මිනිසුන්ගේ මානසික තත්ත්වය බොහොම ශක්තිමත් වෙන්න ඕනේ. ඒක ශක්තිමත් නොවනකොට අපිට රෝගවලට එරෙහිව ක්‍රියා කිරීමේ බලය ශක්තිය අපේ අතින් පැහැදිලිවම ගිලිහෙනවා. එතකොට මේ දැන් මේකට අපි දැන් කතා කරමින් හිටියේ අපේ පැරණි ජන සමාජය කොහොමද කෙරුණේ කියලානේ. එතකොට ඒකෙන් එක උදාහරණයක් මම කිව්වොත් අපේ මිනිස්සු අනිවාර්යෙන් දැන් හැදුනේ දෙයියන් ගෙලෙඩ. දෙයියෝ තමයි අපිට දඬුවම් කළේ. එහෙනම් අපි දෙවියන්ට බාර වෙන්න ඕන කියලා උන් බාර හාර වුණා. එතකොට ඒ බාරහාර වීම තුල ඔවුන් එක දෙයක් කළා. ඒ කියන්නේ ඔවුන් ශක්තිමත් වුණා. මානසිකව ශක්තිමත් වුණා. ඒ ශක්තිමත් බව ඔවුන්ට වැදගත් වුණා රෝගයට එරෙහිව ක්‍රියා කරන්න. නමුත් අද අපි මේ කොරෝනා වසංගතයත් එක්ක අපිට මතකයි මේ අපි දැන් මේ ගත කරන කාලය පවා අපි නිරන්තරයෙන් අහන්නේ කොරෝනා එක්ක මරණ. ඒ කියන්නේ මිනිස් ජන සමාජය තුළ දැන් ඒක බොහොම ගැඹුරින් තැම්පත් වෙලා තියෙනවා. කොරෝනා හැදුනොත් මැරෙනවා. බයක් භීතිය. ලොකු භීතිය ලොකු බයක් මිනිස්සු අතර තියෙනවා. දැන් අපිට ගොඩක් දුරකථන ඇමතුම් වෙනවා. එතකොට මිනිස්සු කතා කරාම ජනතාව කතා කරාම අපිට ඔවුන්ගේ භීතිය අපිට හොඳටම පැහැදිලිව පේනවා. ඒ කියන්නේ ඔවුන් කියනවා ඩොක්ටර් මට කොරෝනා හැදිලා මම පොසිටිව් වෙලා මං හිතන්නේ මේ 21 වන සියවසේ නෙගටිව්ම වචනේ තමයි පොසිටිව්. එතකොට මේ මම පොසිටිව් වෙලා ඒක හරි බයෙන් කියන්නේ. මොකද අර හිත ඇතුලේ නිරන්තරයෙන් වැඩ කරනවා අපිට අපි මැරෙයි. එතකොට ඒ භීතිය හරිම හොඳ නෑ. විශේෂයෙන් ආයුර්වේද ශාස්ත්‍රානුකූලව ඒ භීතිය ඒ බයවීම සුදුසු නෑ මේ රෝගයකට ඔරොත්තු දෙන්න. ඒ තුළින් සිදුවෙන ආවැඩක්. එතකොට ශක්තිමත් බව හරි වැදගත්. අපි පැරන්නෝ එක හොඳින් කළා. එතකොට මේ අනිවාර්යයෙන්ම ඒ භීතිය අපි තුරන් කළ යුතුයි. මට මතකයි විශේෂයෙන්ම මේක අපි ඒඩ්ස් අඳුනාගත්ත මුල් කාලෙත් මේ තත්ත්වය එලෙසින්ම පැවතුන. ඒක ඒඩ්ස් හැදුනොත් මැරෙයි වගේ. නමුත් අද වෙනකොට ඒ තත්ත්වය පැහැදිලිව වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා මම ඇත්තටම කියන්න කැමති මේ වෙනස අපි ආ යුතුයි. ඒ කියන්නේ කොරෝනා සමානයි මරණය කියන මේ සමීකරණය අපි බිඳවැට්ටිය යුතුයි හැකියක්මනින්. එහෙම නොවෙන්න ලොකු භීතිකාවක් සමාජගත වෙලා ඒ තුලින් ලොකු අවඩක් පැහැදිලිවම සිද්ධ වෙනවා. ඒ නිසා ඒ තුලට අපි යා යුතුයි කියන යෝජනාව මම මේ අවස්ථාවේ සිද්ධ කරනවා. දැන් ඔබ තුමා මතක් කළා වගේම අපි දන්නා වර්තමානය තුළ බොහෝ දෙනෙක් මේ මානසික වශයෙන් බිඳවැටීමකට ලක් වෙලා ඔබතුමා සඳහන් කළා වගේම දැන් දෛනික ජීවන රටාව තමයි එකපාරටම අතරමඟ නැවතුනේ. රැකියාවල ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විවිධ ආර්ථික ගැටලු වෙන්න පුළුවන් සහ සාමාන්‍ය දෛනික දිනචර්යාව සම්පූර්ණ වෙනස් වීම තුළ සියලුම වයස් කොටස් නියෝජනය කරන පුංචි දරුවන් පවා තමන්ගේ අධ්‍යාපන කටයුතු එක ළඟ නතර වීමත් එක්ක මානසික වශයෙන් ආතතියට ලක් වෙලා තිබෙනවා. මේ ආතතිය රෝගියට යොමු වීමේදී ඒ ප්‍රතිශක්තිකරණයට බලපෑමක් ඇති කරනවා. ඒතර කොහොමද මේ මානසික සුවතාව නිවසේ සිටින අපි ආරක්ෂා කරගන්න ඕන? පැහැදිලි මේ සඳහා අපි දැන් ගොඩක් දරුවෝ ඉන්නේ ගෙදර. ඒ කියන්නේ පාසල් වහලා ඔන්ලයින් අධ්‍යාපනය පවා මේ වෙනකොට යම් කඩාකප්පල්කාරී තත්ත්වයක පවතින එක නිසියාකාරව සිද්ධ වෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. ඒතර මේ තත්ත්වයත් එක්කම සමහරක් විට අම්මා තාත්තා දවසට සතියට දවස් දෙකක් වගේ රැකියාවකට යන්නේ. එතකොට මේ තුල අපි ගේ
ගෙදර තුර කොටු වීමක් තියෙනවා. නමුත් අපි විශේෂයෙන්ම මතක් කරගත යුතු දේ තමයි අපේ වටිනාම තැන අපේ නිවස. ඒ කියන්නේ අම්මා තාත්තා දරුවෝ සියාච්චි මේ ඔක්කොමත් එක්ක එකතු වෙලා ඒ පවුල කියන සංකල්පය ඇතුලේ අපි ජීවත් වුණොත් අපිට ඇත්තටම ඒ තුල ලොකු මානසික ශක්තියක් ගොඩනගා ගන්න පුළුවන්. දරුවන්ට අවශ්‍ය ආදරය අපිට වෙන්දට වඩා අපි මීට අවුරුදු දෙකකට විතර කලින් දරුවොත් එක්ක වෙලාව ඉන්න වෙලාවක් නැති තත්ත්වයක් අපිට තිබ්බා. අපි ඇල්මේ දිව්වා. නමුත් ඒ තත්ත්වය අද වෙනස් වෙලා අපිට අද අපේ පවුල ඇතුලේ අපිට වැඩි වෙලාවක් ගත කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ තුල අපිට පුළුවන් තමන් අදහන ආගමක් බෞද්ධ වේවා වෙනත් ආගමක් වේවා ඒ අවශ්‍ය වත්පිළිවෙත් ගෙදර ඔක්කොම එකතු වෙලා කරන්න. එතකොට ඒ තුල ලොකු මානසික ශක්තියක් ගොඩනැගෙනවා. ඒ වගේම දරුවොත් එක්ක නිරන්තරයෙන් කතා කරන්න. විශේෂයෙන්ම කෑම මේසේ හරි වැදගත්. තුන් වේලම අපිට මේ අවස්ථාව තියෙනවා කෑම මේසයකට කන්න. මේ තුල දරුවන්ගේ දෙමාපියන්ගේ සහ වැඩිහිටියන්ගේ සියලු දෙනාගේ මානසික ශක්තිය වර්ධනය කරගන්න ලොකු වැදගත් අවස්ථාවක් කියලායි මං හිතන්නේ. ඔව් ඒ වගේම තමයි දැන් මේ මානසික සුවතාවයත් ආරක්ෂා කරගන්න අතරතුරේ මේ රෝගයෙන් ආරක්ෂා වෙන්න අපි විවිධ ක්‍රම භාවිත කරනවා දකින්න වෛද්‍යතුමනි. විශේෂයෙන්ම අපි හිතමු දුමායනය කියලා අපි කියනවා විවිධාකාරයෙන් දුම් ඇල්ලීම දුම් මුට්ටියකට විවිධ දේවල් අපි දාලා දුමායනය කරන දවසට කිහිප වතාවක්. මෙහි නිවැරදි ක්‍රමවේදය පිළිබඳව අපි පැහැදිලි කරමු. ඔව් පැහැදිලිවම ඔබතුමිය ඔය සඳහන් කරන්නේ විශේෂයෙන්ම අපේ ආයුර්වේදයේ සඳහන් වෙනවා රෝගයකට එරෙහිව ක්‍රියා කරන්න අපේ ඇඟ ඇතුලේ ශක්තියක් තියෙනවා. ඒකට අපේ ආයුර්වේදයේ සඳහන් කරන්නේ ව්‍යාධි ශමක්තිය කියලා. එතකොට සාමාන්‍ය විහාරයේ අපි ප්‍රතිශක්තිය කියලා එක හඳුන්වනවා. ඒ කියන්නේ රෝගයට එරෙහිව ක්‍රියා කිරීමේ ශක්තිය. එතකොට මේ රෝගවලට එරෙහිව ක්‍රියා කිරීමේ ශක්තිය ඇති කරගන්න අපිට ප්‍රධාන කාරණා තුනක් අංග තුනකින් එක කරන්න පුළුවන්. එකක් ආහාර සහ පාන වර්ග. දෙක ඔබතුමිය ඔය සඳහන් කරන විහරණ. තුන්වෙනි ආකාරයේ ඖෂධ. එතකොට ඔබතුමිය අහපු ප්‍රශ්නට උත්තරයක් දෙනවා නම් අපි නිරන්තරයෙන්ම හොඳ ඇවතුම් පැවතුම් වල සිටිය යුතුයි. ඒකෙදි විශේෂයෙන්ම රෝගී වෙච්ච කෙනෙක්ව රැක බලා ගන්න අවස්ථාවක් නම් නිවස තුල හෝ සාමාන්‍ය දිනදා කටයුතු කරමින් පසු වෙන විට හෝ වුණත් අපිට විශේෂයෙන්ම කරන්න පුළුවන් දෙයක් තමයි ඔය දුම් ඇල්ලීම කියන කාරණය. මොකද ඒක තුලින් විශේෂයෙන්ම විස බීජ විනාශ වීමක් සිදු වෙන බව අපේ ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒතර මේක කොහොමද නිවැරදිව කරගන්නේ? ඒක නිවැරදිව කර ගැනීම සඳහා පැහැදිලිවම ක්‍රමවේදය සඳහන් වෙන්නේ නටන ජලයට නටන ජල බඳුනකට ඖෂධීය ශාකපත්‍ර යොදන්නේ. ඒ කියන්නේ මුලින්ම දාලා තම්බන්නේ නැහැ. ඒ කියන්නේ නටන වතුරට තමයි අර ශාකපත්‍ර විශේෂයෙන් මේ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් පැංගිරි කුලේ ශාකපත්‍ර. විශේෂයෙන් දෙහි යකිනාරම් වගේ කොළ වර්ග යොදන්න පුළුවන්. ඊට අමතරව නික කොළ, පාවට්ට කොළ, බෙලි කොළ මේ වගේ දේවල් ඔබගේ වත්ත පිටියේ තියෙන ඕනම ඒ වගේ ශාකපත්‍ර යොදා ගන්න පුළුවන්. ඒවා පුංචියට කඩලා අර නටන වතුරයකට දාලා ඊට පස්සේ පියනකින් වහලා ඊට පස්සේ ටිකක් වෙලා තැම්බෙන්න තියලා ඒන වාෂ්පය බොහොම පරිස්සමෙන්. ඒ කියන්නේ ගෙදර පුංචි දරුවන්ට දුම් අල්ලනවා නම් දෙමාපියෝ අනිවාර්යයෙන්ම ළඟ ඉන්න ඕන. මොකද ඒ තුලින් අනතුරක් වෙන්න බෑ. ඒ කියන්නේ අපි මේ කරන දෙයින් අනතුරක් කරගන්න බෑ. ඒක අනතුරක් නොවි ඒක බොහොම පරිස්සමෙන් ඒ ක්‍රියාව කළොත් සාමාන්‍ය විනාඩියක් විතර ඇති. ලොකු කාලයක් අවශ්‍ය නැහැ. මේකදී අපි ආග්‍රහණය කරන්න කියන්නේ නහයෙන් ආග්‍රහණය කරලා ඒ වාෂ්පය මුඛයෙන් පිට කරන්න ඕන. එතකොට මේක කිහිප සැරයක් කරා නම් හොඳටම ප්‍රමාණවත් රෝගී අවස්ථාවේ නම් දවසට දෙපාරක් වගේ කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට කරනකොට ඇත්තටම අපිට ඒ ප්‍රතිශක්ති ශක්තිය වර්ධනය කරගන්න, ව්‍යාධි ශමත්වය වර්ධනය කරගන්න අතිශයම ඒ කාර්ය වැදගත් වෙනවා. දැන් අපි පුංචි දරුවෙක්ට මේ දේ කරනවා නම් කොහොමද කාලපරාසය සහ පුංචි දරුවෙක්ව කොහොමද මේ දුමහායනය සඳහා අපි පුංචි දරුවෙක් වුවම අත දරුවෙක් එහෙම නැත්නම් මේ දැනුම් තේරුම් නැති දරුවෙක්ට මේ කාර්ය කරන්න කියලා මම විශේෂයෙන්ම සඳහන් කරන්නේ නැහැ. මොකද එතනදී ඇත්තරම රෝගයට ප්‍රතිකාරයකට වඩා අනතුරක් තමයි පැහැදිලිම වෙන්නේ. ඉතින් ඒ අවස්ථාවකදී එවන්නකින් වැලකී සිටීම හොඳයි කියලා මම විශේෂයෙන්ම යෝජනා කරනවා. නමුත් අවුරුදු 6-7 වගේ දරුවන්ට මේක අම්මා තාත්තා ළඟ ඉඳගෙන බොහොම පරිස්සමෙන් එයාලට කියලා දුන්නම පුතේ නහයෙන් උරලා කටින් පිට කරන්න කියලා ඒගොල්ලෝ පැහැදිලිම කරනවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම අපිට කරන්න පුළුවන්.
ඔව් ඒ වගේම තමයි වෛද්‍යතුමනි දැන් අපි තව යොමු වෙලා තිබෙන දැන් අපි නිරෝධායන කාල සීමාවත් එක්ක බොහෝ වෙලාවට නිවසේ ඉන්නේ. එතකොට නිවසේ සිටින කාලපරාසය තුළ අපිට වැඩි අවස්ථාවක් තියෙනවා මේ දේශීය දේවල් සමග අපේ සෞඛ්‍ය සුරක්ෂිත කරගන්න. එතනදී විවිධ පාන වර්ග භාවිත කරන්න අපි පුරුදු වෙලා තියෙනවා. කොත්තමල්ලි, වෙරිවැල් ගැට මේ විවිධ දේවල්. සමහර වෙලාවට අපිට හිතන හැමදේම තම්බල අරගෙන අපි බොනවා. මේ නිවැරදි ක්‍රමවේදයක් අපි පැහැදිලි කරමුකෝ. බොහොම හොඳයි. මේ විශේෂයෙන්ම ආහාර සහ පාන වර්ග අපේ ප්‍රතිශක්තිය වර්ධනයට අතිශයින්ම වැදගත් වෙනවා. එතෙන්දී විශේෂයෙන්ම අපි දැන් ඔබතුමිය කිව්වේ හදාගන්න පාන වර්ග විතරක් නෙමෙයි අපේ හොඳම පානය ජලයනේ. එතකොට අපේ පොත්පත්වල සඳහන් වෙනවා උදෑසන අවදි වූ හැටියෙම උණු මද උණුසුම් ජලය පානය ජලය වීදුරුවක් පානය කරන්න පුළුවන් නම් ඒක හරිම වැදගත් සෞඛ්‍ය සංවර්ධනය සඳහා. ඒ කියන්නේ රෝගී අවස්ථාව නම් විශේෂයෙන්ම අපි අනුමත කරන්නේ උණුසුම් ජලය පානය කරන්න කියලා. ඒ කියන්නේ සිසිල් ජලය මේ අවස්ථාවේදී පානය නොකර ඉන්නවා නම් වඩාම හොඳයි රෝගී අවස්ථාවේ ඔබ පසු වෙනවා නම්. ඔබ නිරෝගී නම් හැකි හැම වෙලාවකම උණු වතුර පානය කරන්න ඕන. මද උණුසුම් වතුර. ඊට පස්සේ ඊළඟ කාරණේ විශේෂයෙන්ම අපිට කැඳ වර්ග ඔබතුමේ කිව්වා වගේ කැඳ වර්ග භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන් උදෑසන සහ දවල් ආහාරයට පෙර බත් කැඳ හදලා ඒ පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අපි ඒ කතාබහ ඉදිරියට අරගෙන යමු. ඊට කලින් අපි ජීවිතාර්ථ වැඩසටහනේ කෙටි විරාමයක් ලබා ගන්න. විරාමෙන් පසු අපි මේ පාන වර්ග සහ මේ නිවැරදි ක්‍රමවේදයන් පිළිබඳව කතාබහ කරමු. ඔබ යළි ජීවිතාර්ථ සමගින් එකතු වන්නේ අපි ආයුර්වේද වෛද්‍ය ඉනේෂ් අසංග වෛද්‍යතුමන් සමගින් කතා බහ කරමින් හිටියේ. විරාමයට පෙර ඔබතුමන් පැහැදිලි කරමින් හිටියේ මේ පහන වර්ග පිළිබඳව. අපි විවිධ ආකාරයෙන් අපි භාවිත කරන නිවසේදී භාවිත කරන පහන වර්ග පිළිබඳව අපි ඒ නිවැරදි ක්‍රමවේද යළි මතක් කරමු. ඔව් මම කතා කරමින් හිටියේ විශේෂයෙන්ම කැඳ වර්ග. අපිට ආහාරයට එකතු කරගන්න පුළුවන් ප්‍රධාන ආහාරයකට පෙර විශේෂයෙන් උදෑසන සහ දවල් ආහාරයට පෙර කැඳ වර්ගයක් බත් කැඳ වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම රාත්‍රී ආහාරයට පෙර අපි කවුරුත් දන්න තැඹුම් හොද්දක් හදලා පාවිච්චි කරන්න පුළුවන් නම් ඇත්තටම ශරීරයේ ආහාර ජීර්ණය නිසාකාර සිද්ධ වෙලා ඒ තුළින් අපේ ප්‍රතිශක්ති කරන බලය වැඩි වෙලා ව්‍යාධි ශමත්වය වැඩි කරගන්න ඉතාමත් වැදගත් වෙනවා. ඊට අමතර විශේෂයෙන්ම සඳහන් කරපු විවිධ පාන වර්ග අපි ළඟ තියෙනවා. විශේෂයෙන්ම කොත්තමල්ලි ඉඟුරු මේ කාලේ ගොඩාක් පාවිච්චි වෙනවා. මට මතකයි කොරෝනා ලංකාවට මේ ලෝකෙට ඇතිවීමත් එක්කම විශේෂයෙන්ම සියලුම බෙහෙත් බඩු කඩවල් වල කොත්තමල්ලි ඇටයක් හොයාගන්න බැරි තාත්වෙටම පත් වුණා. ඒ කියන්නේ අපේ මිනිස්සු ඒ තරමටම කොත්තමල්ලි මිල දී ගත්තා. එතකොට මේ කොත්තමල්ලි අපි සකස් කරනවන විශේෂයෙන්ම කබලේ බැදලා ඊට පස්සේ ඒකට ඉඟුරු කෑල්ලක් එහෙම දාලා තමයි හදා ගන්න ඕනේ. එතකොට ඒ වගේ පානයක් අපිට හවසට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව වෙනිවල් ගැට තඹල බොන්න පුළුවන්. ටිකක් තිත්ත වුණාට විශාල ඖෂධීය ගුණයක් ඒ තුළ තියෙනවා. කටුවැල්බටු කොත්තමල්ලි තඹල බොන්න පුළුවන්. මේ වගේ පාන තුළින් විශේෂයෙන් මේ අපේ මේ ගත කරන කාලයේදී රෝගවලින් එරෙහි රෝගවලට එරෙහිව අපේ ඇඟ ඇතුලේ ශක්තිය වර්ධනය කරගන්න ගොඩක් ඉවහල් වෙන බව කියන්න කැමතියි. ඔව් ඒ වගේම තමයි වෛද්‍යතුමනි දැන් මේ වන විට අපේ රටේ තත්ත්වය ගත්තම අපි දන්නවා රෝහල්වල ධාරිතාව ඉක්මවා යන රෝගීන් වාර්තා වෙනවා. ඒ නිසාම බොහෝ දෙනෙක්ට යම් කිසි අපහසු ලොකු අපහසුතාවයක් නැති අය නිවසේ මේ රඳවල තිබෙනවා රෝගීන්. එතකොට නිවසේ යම් තමන්ගේ පවුලේ කෙනෙක් මේ විදිහේ රෝගියට බඳුන් වෙලා ඉන්නවනම් කොහොමද ඔහුව රැකබලා ගැනීමේ කටයුතු කරන්න ඕන? මේ නිවැරදි ක්‍රමවේදයක් අපි පැහැදිලි කරමු. ඔව් මේ වසංගතයේ මේ කාලේ විශේෂයෙන්ම අධිකව රෝගීන් වාර්තා වීමත් එක්කම අපේ රෝහල් ධාරිතාව ඉක්මවා ගියා. ඒකත් එක්කම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. විශේෂයෙන්ම රෝගීන්ව නිවසේම රැකබලා ගැනීම, ඒ කියන්නේ නිවෙස් නිරෝධායන කටයුත්තක් ආරම්භ වුණා. ඒකත් එක්කම රෝගීන් මේ වෙනකොට විශාල ප්‍රමාණයක් තමන්ගේ නිවසේම ඒ නිරෝධායන කටයුතු සිදු කරමින් ඉන්නවා. එතකොට මෙහිදී අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි මේ රෝගියාගේ රෝගී තත්ත්වය පාලනය කරලා සුව තත්ත්වයට පත් කර ගැනීම පළවෙනි කාරණේ.
දෙක තමයි මේ රෝගියා නිසා පවුලේ අනිත් කාට හරි මේ රෝගය වැළඳීම පුළුවන් තරම් අපි අවම කරගන්න ඕන. මේ කාරණා දෙක අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. එතකොට අර මම මුලින්ම කතා කළා වගේ විශේෂයෙන්ම මේ தත්ත්වය සඳහා අපිට තියෙන එකම පිටුව අහල තමයි අපේ ඇඟ ඇතුලේ තියෙන රෝගවලට එරෙහිව ක්‍රියා කිරීමේ බලය. ව්‍යාධිශමත්තේ මනත්තම් ප්‍රතිශක්තිකරණේ. එතකොට මේ සඳහා අපිට විශේෂයෙන්ම අපේ ගෙදර දොරේ පාවිච්චි කරන ආහාර විශේෂයෙන්ම අපිට නිසියාකාරව කළමනාකරණයකින් යුතුව භාවිතා කිරීමෙන් ලොකු පිටුවහලක් අපිට ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ආහාර ගැන කතා කරනකොට අපේ ආහාර වේලේ ප්‍රධාන ආහාර වේලේ විශේෂයෙන් අඩුපතරමින් එළවලු වර්ග දෙකක්වත් පලා වර්ගයක් එක්ක අපිට කන්න පුළුවන් නම් ඒ තුළ ලොකු ප්‍රතිශක්තිකරණයක් අපේ ඇඟ ඇතුලේ හැදෙනවා. එතකොට ඊට අමතරව මේ ආහාරයකට පස්සේ අපේ තියෙනවා පළතුරු වර්ග, විශේෂම දේශීය පළතුරු වර්ග. මෙතනදි විශේෂයෙන් මේ කොරෝනා වසංගත කාලේ අපි ගොඩක් සුදුසුයි කියනවා විටමින් C බවුල පළතුරු. අපේ විදියට නම් ඇඹුල් රසති පළතුරු තමයි විශේෂයෙන්ම යෝග්‍යයි කියලා කියන්නේ. දොඩම්, නාරම් වගේ පළතුරු ගොඩක් හොඳයි. ඊට අමතරව දෙලුම්, පේර, සීනි කෙසෙල් වගේ දේවලුත් ඇත්තරම මේ කාලට භාවිතා කරන්න ගොඩාක් සුදුසු ආහාර විදියට මට පෙන්වලා දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමේ විශේෂයෙන්ම මේ ආහාර සකස් කිරීම කියන කාරණේදී විශේෂයෙන්ම කුළුබඩු භාවිතය වැදගත්ම කාරණයක් මේ අපේ ප්‍රතිශක්තිකරණය වර්ධනය සඳහා. අපේ කුස්සියේ තියෙන කුඩුබඩු වර්ග ගොඩක්. අපේ ගෘහණී හරි දක්ෂයි මේ කුඩුබඩු යොදලා ඇත්තරම රසවත් ආහාර පිළියෙල කරන්න. එතකොට මේ කුඩුබඩු යෙදීම තුළ ඇත්තරම ආහාරය රසවත් වෙනවා විතරක් නෙමෙයි ආහාරයේ තියෙන ගුණය වර්ධනය වෙනවා. විශේෂයෙන්ම සූදුරු, මාදුරු, කළුදුරු, කරපිංචා, එතනින් ගියාම ඉඟුරු, මේ වගේ රතු ලුණු, සුදු ලුණු, මේ වගේ ගොඩාක් කුළුබඩු වර්ග අපේ මුළු තැඟේ තියෙනවා. එතකොට මේවා නිසි පමණින් නිසි ප්‍රමාණයෙන් යොදලා ඒ ආහාරය සකස් කර ගැනීම අතිශයින්ම වැදගත් මේ කාල පරාසය. ඒ කියන්නේ රෝගියාට දෙන ආහාරය විතරක් නෙමෙයි ගෙදර අනිත් අයත් ඒ භුක්ති විඳින ආහාරය ඒ විදිහට සකස් කර ගැනීම අතිශයින්ම වැදගත්. ඒ වගේම විශේෂයෙන්ම අපේ ආහාරය ගැනීමේදී විශේෂ සැලකිලිමත් වීමක් වෙන්න ඕන. මේ කියන්නේ ආහාරය මද උණුසුමෙන් යුතුව අපි ආහාරයට ගත යුතු වෙනවා. ඒ විතරක් නෙමේ සීතල ආහාර, සිසිල් කළ ආහාර, සිසිල් ගුණති ආහාර අපි භාවිතයෙන් පුළුවන් තරම් අවම කරගන්න ඕන. ඒ කියන්නේ රෝගීන්ට නම් පැහැදිලිවම සව්, බාර්ලි, මුං ඇට වගේ සිසිල් ගුණති ආහාර පුළුවන් තරම් නොදී ඉඳීම තමයි පැහැදිලිවම සුදුසු වෙන්නේ. එතකොට ඊට අමතරව රෝගියෙක් නම් අපි ඒ රෝගී අවස්ථාවේදී විශේෂයෙන්ම අපි අනුමත කරන්නේ නැහැ බර ආහාර. බර ආහාර කියලා කියන්නේ දිරවන්න අපහසු ආහාර. දිරවන්න අපහසු මීකිරි වගේ දේවල්, මේ ඒ වගේ දිරවන්න අපහසු ආහාරයක් කවදාකවත් රෝගියෙක්ට ලබා දෙන්න එපා. ආයුර්වේදයේ සඳහන් කරන්නේ රෝගී අවස්ථාවේදී විශේෂයෙන්ම ලඝු ආහාර, එහෙම නැත්නම් සැහැල්ලු ආහාර, මේ කියන්නේ දිරවන්න පහසු ආහාර ලබා දෙන්න ඕන. අර අපි මුලින් කතා කරා වගේ කැඳ වර්ග රෝගියෙක්ට අතිශයින්ම වැදගත්. ඒ කියන්නේ රෝගියාට දිය යුතුම හොඳම දේ තමයි කැඳ වර්ගයේ අවස්ථාවේදී. මොකද පහසුවේ මේවා දිරවන්න පුළුවන්. මොකද මේ කාලේ කියන කතාවක් තමයි ආහාර රුචියක් නැහැ, ආහාර අප්‍රියයි, කන්න බෑ, මේ වගේ කාරණා ගොඩක් ඒ රෝගියත් එක්ක අනිවාර්යයෙන්ම ඇති වෙනවා. එතකොට ඒකට හොඳම පිළියමක් විදිහට මට මේ කැඳ වර්ග ලබා දීම, බත් කැඳ වර්ග, ලුණු කැඳ වර්ග ලබා දීම විශේෂයෙන්ම අනුමත කරන්න පුළුවන්. ඔව්, ඒ වගේම වෛද්‍යතුමනි අපි දකිනවා දැන් වර්තමානයේදී මේ දේශීයව අපිට ගන්න පුළුවන්, නිවසේදී හදා ගන්න පුළුවන් දේවල් වගේම විවිධ දේශීය ඖෂධ විවිධ මිල ගණන් වලට වෙළඳ පොලේ අලෙවි වෙනවා අපි දකිනවා. සහ ජනතාවත් මේවා ගන්න ලොකු උනන්දුවක් තියෙනවා, මේවා භාවිත කරන්න යොමු වෙලා තිබෙනවා. මේ සඳහා යම් කිසි ප්‍රමිතියක් තියෙනවද සහ මේ සම්බන්ධව තිබෙන පාලනය කොහොමද, ජනතාව මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු කරුණු මොනවද? ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ ආයුර්වේදයේ වේවා දේශීය වෙදකම වේවා වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ ලබා ගැනීම අපිට කිසිසේත්ම අනුමත කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. ඒ කියන්නේ මේ වෙනකොට Facebook ඇතුළු විවිධ මේ සමාජ මාධ්‍ය හරහා විවිධාකාර ඖෂධ වට්ටෝරු, විවිධාකාර ඖෂධ විවිධ විවිධාකාරයේ
ප්‍රචාරණය වෙනවා. එතකොට ජනතාව ඒවා නිරන්තරයෙන්ම මිලදී ගන්න පෙළඹෙනවා. මට මතකයි මම නිරන්තරයෙන්ම ගනුදෙනු කරන එක්තරා වෙළඳ ව්‍යාපාරයක ඒ වෙළඳ මහත්මයා කිව්වේ මේ කාලේ සෙමට තියෙන හැම බෙහෙතක්ම නැහැ කියලා. ඒ කියන්නේ ඒ තරම් අපේ මිනිස්සු ඒවා අරගෙන ගිහිල්ලා. ඒ කියන්නේ මේව කොහොමද පාවිච්චි කරන්නේ මොන විදිහටද පාවිච්චි කරන්නේ ඒ කියන කාරණේ ගැන ඇත්තටම දැනුවත් වීමක් නැහැ. ඒ නිසා පැහැදිලිවම කියන්න කැමතියි වගකීමකින් තොරව ඒ වගේ ඖෂධ විශේෂයෙන්ම ආයුර්වේද වේවා දේශීය වෙදකමේ තියෙන ඖෂධ වේවා වගකීමකින් තොරව වෛද්‍ය අධීක්ෂණයකින් තොරව භාවිතයේ ඉතාමත් අනතුරුදායකයි. ඒ තුලින් පැහැදිලිවම Tamanටත් හානියක් වෙනවා. රෝගේ උත්සන්න වුණොත් එහෙම ආය පෙරලා බනින්නේ ආයුර්වේදෙට. එහෙම නැත්නම් ඒ දේශීය වෙදකමට. එතකොට එහෙම තත්වයකට අපි කිසිසේත් මන්මත කරන්නේ අනිවාර්යෙන් වෛද්‍ය නිර්දේශයක් යටතේ තමයි මේ කාර්ය සිදු කරන්න ඕන. එතකොට මේ කාර්ය පැහැදිලිවම අපේ මේ ලංකාව පුරාම ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් සේවයේ යෙදිලා ඉන්නවා. මේ වෙනකොට ඔවුන් ඒ කාර්ය බොහොම කාර්ය බහුලත්වයෙන් යුතුව බොහොම කැමැත්තෙන් ඒ කටයුත්තේ නියැලීලා ඉන්නවා. එතකොට ඔබට පුළුවන් ඔබගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් අනුයුක්ත ඒ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට ආමන්ත්‍රණය කරලා ඇමතුමන් ලබා දීලා ඔවුන් හා සම්බන්ධ වෙලා යම් නිර්දේශයක් සහිත විශේෂයෙන්ම කොරෝනා මර්ධන විද්වත් කමිටුව මගින් ආයුර්වේදයේ කොරෝනා මර්ධන විද්වත් කමිටුව මගින් නිර්දේශිත විශේෂිත ඖෂධ ඒ අයට ලබා ගැනීමේ හැකියාව මේ වෙනකොට තියෙනවා. ඒ වගේම ඒ අවශ්‍ය උපදෙස් සැපයීම සිදු කරනවා. ඉතින් ඒ වගේ සහායක් ඔබට අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන්. ඒ වගේ වෛද්‍ය නිර්දේශයක් සහිතව මේ ඖෂධ භාවිතා කරන එක තමයි මේ අවස්ථාවේ කළ යුත්තේ. එහෙම නැතුව හිතුමනාපේ Tamanට කැමති විදියට බෙහෙත් බඩු කඩෙන් ඕන දෙයක් අරගෙන පාවිච්චි කිරීම අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ඔව්, ඒ වගේම වෛද්‍යතුමනි, දැන් අපේ මේ රෝගය වැළඳිලා සුව වුණු බොහෝ දෙනෙක් කියන කාරණයක් තමයි දැන් පෙරට වඩා ශරීරයට වෙනසක් දැනෙනවා. ශරීරය තුල යම්කිසි ශක්තිය අඩුකමක් අවම බවක් පෙන්වනවා. ඒ තුල ප්‍රතිශක්තිකරණය වැඩි කර ගැනීමට උත්සාහ දරනවානේ. එතකොට මේ සඳහා තියෙන පිළිවෙත් මොනවද? ප්‍රතිශක්තිය වැඩි කර ගන්න රෝගය වැළඳිලා සුව වුණු කෙනෙක් නම් රෝගය සුව වුණාට පස්සේ විශේෂයෙන්ම කියන කාරණයක් තමයි පොඩි දුරක් ගියත් සමහර රෝගීන් පොඩි දුරක් ගියත් නිරන්තරයෙන්ම හතිගතියක් එනවා, මහන්සියක් එනවා. ඒ වගේම ඉස්සර කරපු වැඩ පැහැදිලිවම කිරීමේ හැකියාව බොහොම අඩු වෙලා තියෙනවා. මේ වගේ තත්ත්වයක් ඇත්තටම වාර්තා වෙමින් පවතිනවා. එතකොට මේකට එකම පිළියම තමයි ඒ සුදුසු ආයුර්වේද ඖෂධයක් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් යටතේ පාවිච්චි කිරීම. ඒක ඉතාමත් වැදගත්. එහෙම නැත්නම් අපිට අපේ ආහාරවලින් ඔය මම මුලින්ම කතා කරා වගේ අපේ තියෙන එළවලු වර්ග, පලා වර්ග, පළතුරු වර්ග මේවා පාවිච්චිය තුලින් පුළුවන් තරම් පිටි ආහාර, ක්ෂණික ආහාර වලින් පුළුවන් තරම් බැහැර වෙලා සුදුසු හොඳ ආහාරයක් ගැනීම තුළින් ඒ ගෙවි ගිය ශක්තිය නැවත වර්ධනය කරගන්න පුළුවන්. ඖෂධ පාවිච්චි කරනවා නම් වෛද්‍ය නිර්දේශයක් සහිතව පාවිච්චි කරන්න. ඒ තුළිනුත් ඔබට ඒ අවශ්‍ය ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්න පුළුවන්. ඒ සඳහා සුදුසු ඖෂධ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ පැහැදිලිවම දක්වලා තියෙනවා. හැබැයි මේවා හිතුමතේ නම් පාවිච්චි කරන්න බෑ. වෛද්‍ය නිර්දේශයක් සහිතව ලබා ගන්න. ඊට අමතරව ඔබගේ ඇවතුම් පැවතුම් නිවැරදි කරගන්න. ඒ තුළ ඔබට ඒ ඔබගෙන් ගිලිහි ගිය ශක්තිය නැවත වර්ධනය කරගෙන ඔබ සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාව පැහැදිලිවම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ පවතින බව බොහොම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා. ඔව්, ඒ වගේම තමයි වෛද්‍යතුමනි, දැන් මේ දේශීය වෙදකම ආයුර්වේදයේ මේ හැමදේත් එක්කම ගත්තම පුරාණේ අපි හොඳ පිළිවෙත් ගැන කතා කරනවා සහ හොඳ සමබර ආහාර වේලක් අපි ගත්තා. ඒ නිසාම ඕනෑම දෙයක් සාර්ථකව කිරීමේ ශක්තිය පුරාණේ අපේ මුතුන් මිත්තන් සතු වූ බව අපි දන්නවනේ. ඒතර වර්තමානයේදී මේ තාක්ෂණික ගනුදෙනුවත් එක්ක තරඟකාරී කාර්යබහුල ජීවන රටාවත් එක්ක සමබර ආහාර වේල අපෙන් ගිලිහුණා.
මේකත් එක්ක අපේ ප්‍රතිශක්තියත් එක්ක සටන් කරන්න මේ වසංගතයේදී අපිට වැඩියෙන් සිද්ධ වෙලා තිබෙනවා. එහෙනම් මේ ප්‍රතිශක්තිය අඩු කරන දේවල් මොනවද අපි සාමාන්‍යයෙන් දෛනිකව භාවිත කරන මේ දේවල් වලින් ඈත් වෙන්න නම් මේ දේවල් පිළිබඳව ජනතාවගේ දැනුමත් වීම හරිම වටිනවා. පැහැදිලිවම විශේෂයෙන්ම අපේ ප්‍රතිශක්තිය එහෙම නැත්නම් ව්‍යාධි ශමත්වය එහෙම නැත්නම් රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමේ අප සතු බලය අපේ විවිධාකාර හේතු නිසා අඩු කර ගන්නවා. විශේෂයෙන්ම ගොඩක් අය පිරිමි විශේෂයෙන්ම පුරුෂ පාර්ශ්වය පාවිච්චි කරන මත්ද්‍රව්‍ය නිසා දුම් වැටි නිසා විශාල වශයෙන්ම ඔවුන්ගේ ප්‍රතිශක්තිය අඩු වෙනවා. දැන් ගෙදර තාත්තා දුම් වැටි පාවිච්චි කරනවා නම් අනිත් අයටත් අනිවාර්යයෙන්ම ඒව ආග්‍රහණය වෙනවා. ඒ තුළ සම්පූර්ණ පවුලම විශේෂයෙන්ම ඉතා විශාල අවධානමකට ලක් වෙලා තියෙනවා. එතකොට මේ කාලයේ විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ඒ වගේම දුම් වැටි වලින් වැළකිලා ඉන්න පුළුවන් නම් අතිශයින්ම වැදගත්. ඒ විතරක් නෙමෙයි අර අපි මුලින් කතා කළා වගේ මානසික ශක්තිය අතිශයින්ම වැදගත් මේ කාලේ. එය උපරිම මට්ටමක ඔබ පවත්වා ගන්න සතුටින් ඉන්න, නිරන්තරයෙන්ම ඔබ සතුටින් ඉන්න, පවුලයාත් එක්ක කතා බහ කරලා පවුලයාත් එක්ක හොඳින් ගනුදෙනු කරලා ඒ සතුට පවුල ඇතුළේ රඳවා ගන්න. ඒ වගේම ඔබ අදහන කිසියම් වූ ආගමකට අදාළේ වත්පිළිවෙත් සිදු කරන්න. ඒ තුළ ඔබගේ ගොඩනැගෙන මානසික ශක්තිය තුළින් විශේෂයෙන් මේ රෝගවලට එරෙහිව ක්‍රියා කිරීමේ බලයක් ඔබ තුළ ගොඩනැගෙනවා අනිවාර්යයෙන්ම. ඔව්, ඒ වගේම තමයි වෛද්‍යතුමනි, දැන් අපි කතා බහ කරා විශේෂයෙන්ම මේ ඖෂධ ප්‍රතිකාර ක්‍රම බොහොමයක් අපිට ආයුර්වේදයත් එක්ක භාවිතයට ගැනීමේ අවකාශය තිබෙනවා. ඒත් එක්කම අපි දෛනික වශයෙන් අපේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරගත යුතු ඇවතුම් පැවතුම් හොඳ දේවල් පිළිබඳව අපි මතක් කරොත්. මම හිතුවේ ඒ ප්‍රශ්නය අපෙන් ගිලිහියයි කියලා. පැහැදිලිව මම මුලින්ම කතා කළා වගේ ආහාර වැදගත්, දෙවෙනි කාරණේ විහරණ වැදගත්, තුන්වෙනි කාරණේ ඖෂධ වැදගත්. මේ අපි දැන් ආවේ දෙවෙනි කාරණේ විහරණ. ඒ කියන්නේ අපි නිරන්තරයෙන්ම අපේ ඇවතුම් පැවතුම් නිවැරදිව පවත්වා ගැනීම තුළ අපේ ලොකු රෝගවලට එරෙහිව ක්‍රියා කිරීමේ ශක්තියක් ගොඩනැගෙනවා. විශේෂයෙන්ම මේ කාලේ ඔබගේ ගෙදර සමහරක් විට කොවිඩ් රෝගියෙක් ඉන්න නිරෝධායන වන පවුලක් වෙන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඔබ ගත කරන කාලයක් වෙන්න පුළුවන් කොයි වුණත්. විශේෂයෙන්ම මේ කාලේ අපගේ ඇවතුම් පැවතුම් වල විශේෂයෙන්ම මේ මාස්ක් එක පැරඳීම නිවැරදිව සිදු කරන්න. ඒ කියන්නේ මුව ආවරණේ නිවැරදිව ඔබ පැරඳිය යුතුයි. ඒක අනිවාර්යම කළ යුතු කාර්යයක්. ඒ වගේම සමාජ දුරස්ථභාවය අනිවාර්යම පවත්වාගෙන යන්න. ඒකත් අතිශයින් වැදගත්. මීට අමතරව මම අර මුලින්ම කතා කළා වගේ විශේෂයෙන්ම අපේ පැරැන්නන් පාවිච්චි කරපු විහරණ අපිට අදටත් යොදා ගන්න පුළුවන්. ඔබගේ ගෙදර රෝගියෙක් ඉන්නවා නම් ඒ රෝගියා ළඟ පහනක් දැල්වන්න, විශේෂයෙන්ම කොහොඹ තෙලේ සඳහා සුදුසුයි. ඒ තුළ ලොකු විෂ බීජ හරණයක් සිද්ධ වෙනවා. එතනින් ගියාම අපිට ගෙදර කහදියර ඉසින්න පුළුවන් රෝගියෙක් ඉන්නවා නම් ඒ කටයුත්ත කරන්න පුළුවන්. ඊට අමතරව අපිට මේ කාලේ විශේෂයෙන්ම උගුර සේදීම කියන කාර්ය කරන්න පුළුවන්. මේ උගුර සේදීම කියන දේ තුලින් අපිට ලොකු විෂ බීජ විනාශ කිරීමක් සිදු කරන්න පුළුවන්. මේ සඳහා අපි මදු උණුසුම් ජලයට ලුණු ස්වල්පයක් එතනින් ගියාම දෙහි බිඳු දෙකක් විතර දාලා ඒ මදු උණුසුම් ජලයෙන් අපිට උගුර හොදන්න පුළුවන්. ඒක හරිම වැදගත් දෙයක්. රෝගී අවස්ථාවේ නම් ඔබ පසු වෙන්නේ දවසර දෙවරක්වත් ඒ කාර්යය නිරත වෙන්න. ඒක අතිශයින්ම වැදගත්. මේ සඳහා ඔබට පුළුවන් නම් වෙනිවැල් ගැට එහෙම නැත්නම් කරාබු නැටි එතනින් ගියාම සමන් පිච්ච වගේ දෙයක් තම්බලා උගුර හොදන්න ඒ හැකියාව තියෙනවා නම් ඒකත් ඉතාමත් වැදගත්. ඒ වගේම අර අපි මුලින් කතා කරා වගේ දුම් මැල්ලීම ඒකත් හරිම වැදගත් කාර්යයක්. ඒ වගේ ඇවතුම් පැවතුම් අපි නිසිලස පවත්වාගෙන යෑම සිදු කළ යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම ඔබ රෝගියෙක් නම් විශේෂයෙන්ම මහන්සි වීම, ව්‍යායාම් කිරීම, ඒ මහන්සිය කියවම කායික මහන්සිය වෙන්න පුළුවන්, මානසික මහන්සිය වෙන්න පුළුවන්. මේ දෙකෙන්ම බැහැරවීම අතිශයින්ම වැදගත්. ඒ කියන්නේ විවේකීව ඔබ රෝගියෙක් නම් විවේකීව ඔබ ඒ කාලය ගත කළ යුතුමයි. ඊට අමතරව අපිට පුළුවන් ගෙදර තුන් අල්ලන්න.
ඒකත් හරිම වැදගත් කාර්යයක්. දුම් අල්ලන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් හල් දුම් වල අගිල් දු ගුගුල් වගේ දෙයක් එක්ක අපේ වියලාගත් ඖෂධීය කොළ වර්ගයක්. ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් කොහොඹ කොළ, පැගිරි කොළ, එතනින් ගියාම කුරුඳු කොළ මේ වගේ කොළ වර්ගයක් වේලලා කුඩු කරලා අර අගිල් ගුගුල් හරි හල් දුම්මර හරි මිශ්‍ර කරලා අපිට දවසට එක් වරක්වත් අඩුමතරමින් ගෙදර අපි සාමාන්‍යයෙන් ගෙවල්වල බොහෝ ගෙවල්වල දුම් ඇල්ලීම කරනවා. ඒතර මේ කාලේ ඒකට අර වගේ ඖෂධීය ශාකපත්‍ර වේලලා කුඩු කරලා ඒකත් එකතු කරලා දුම් ඇල්ලුවොත් ඒ තුලින් ලොකු විස බීජ විනාශ වීමක් සිද්ධ වෙනවා. ඒතර මේ වගේ ඇවතුම් අපිට පවත්වාගෙන යන්න පුළුවන් නම් අපිට රෝගය ගෙදරට එන එක අපිට වළක්වන්න පුළුවන්. ඒ වගේම අර අපිට තවත් අර පැරණන් කරපු අර මේ කහදියර වලට දෙහි කෑල්ලක් එහෙම දාලා ඒකින් දවසර දෙපාරක් විතර අතපය හොද ගන්න පුළුවන් නම් ඒකත් හරිම වැදගත්. ඒතර මේ වගේ ඇවතුම් පැවතුම් අපිට පවත්වාගෙන යන්න පුළුවන් නම් විශේෂයෙන්ම මේ රෝග බෝවන රෝගයක් පවතින මේ කාලය ඉතා පහසුවෙන් එක ඔබට රෝගයක් වැළඳෙන්නේ නැතුව ආරක්ෂා වෙන්න ප්‍රධානයෙන් මේක හේතුවක් වෙනවා. රෝගියෙක් නම් ඉක්මනින් සුවය ලබා ගැනීමට එක හේතුවක් වෙනවා. රෝගියෙක් නම් ඒ රෝගියා ඉන්න ගෙදර ඒ පවුලේ අනිත් අයව පරිස්සම් කරගන්න ඒක හේතුවක් වෙනවා. මේ ඇවතුම් ටික එහෙම නැත්නම් අපේ ආයුර්වේද විද්‍යාවේ විහරණ ටික නිසියාකාරව ඔබ පිළිපදින්න ඒ තුල අපට ලොකු දෙයක් අපිට කරගන්න පුළුවන් බව විශේෂයෙන්ම සඳහන් කරනවා. ඔව් ඒ වගේම තමයි අවසන් වශයෙන් බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවත් සුවිශේෂී වැඩසටහන් රැසක් මේ වෙනුවෙන් ක්‍රියාත්මක කරනවා. අපි ඒ පිළිබඳවත් අවසන් වශයෙන් පැහැදිලි කරමු. පැහැදිලිවම විශේෂයෙන්ම බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව කොරෝනා පළවෙනි රැල්ල ආරම්භය වෙච්ච අවධියේම මේ කාර්යභාරය ආරම්භ කළා. එතක් පටන් කොට දැන් අවුරුදු එකහමාරක් කට චුට්ටක් වැඩි කාලයක ඉඳ මේ කාර්යභාරය නියැලෙනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමන් මේ සඳහා නායකත්වයේ සපයනවා. ඒ වගේම බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමිය මේ සියලුම කාර්යයන් ඍජු අධීක්ෂණයකට ලක් කරනවා. ඒ තුල අපේ කොළඹ, ගම්පහ, කළුතර කියන දිස්ත්‍රික්ක තුනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 40ක් තියෙනවා. මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට මානයුක්ත වෙලා ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සේවය කරනවා. ඒතර මේ 265ක් වෙච්ච මේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මේ වෙනකොට රෝගී වූ අයගෙන් ඇමතුමක් ලැබුණම මේක අපිට විශේෂයෙන්ම අපේ Facebook පිටුවට ප්‍රවිෂ්ට වෙලා Department of Ayurveda Western Province කියන Facebook පිටුවට පිවිසලා ඒ ඔබට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සේවය කරන ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරයාගේ දුරකථන අංකය ලබාගෙන ඇමතුමක් ලබා දෙන්න. එතකොට ඒ වෛද්‍ය නිලධාරීතුමා ඒ අවශ්‍ය සියලු දේවල් සටහන් කරගෙන ඔබට අවශ්‍ය ඖෂධ ඔබගේ නිවසටම නොමිලේ සැපවීම සිදු කරයි. ඒ විතරක් නෙමෙයි ඔබට අවශ්‍ය උපදෙස් සහ ඔබ කළ යුතු කාර්යයන් පිළිබඳව පැහැදිලිව ඔබට දැනුවත් වීම කරයි. මේ කාර්යභාරය ඉතාමත් සාර්ථකව බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. එතෙන්දී අපි විශේෂයෙන්ම සඳහන් කරන්න කැමති මේ නිවෙස් නිරෝධායන කටයුත්ත ආයුර්වේද වෛද්‍යවරුන් විසින් මේ අවස්ථාවේ ක්‍රියාත්මක සහය දක්වන අවස්ථාවේදී විශේෂයෙන්ම ලොකු ප්‍රතිචාරයක්. ඒ වගේම ඒ රෝගවලට කියන්නේ කොරෝනා රෝගයට එරෙහිව ක්‍රියා කිරීමේ ලොකු හැකියාවක් මේ ආයුර්වේද ඖෂධවලට තියෙන බව විශේෂයෙන්ම සඳහන් කරන්න කැමති. මේ අපිට ලැබෙන ප්‍රතිචාර අනුව විශේෂයෙන්ම ආයුර්වේද ඖෂධ නිසි ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිර්දේශයක් සහිතව භාවිතා කරනවා නම් ඔබගේ රෝගය දෙවනි තෙවනි මට්ටම දක්වා වර්ධනය වීම පැහැදිලිවම අඩු වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙම රෝගීන්ගේ පවතින වෙනත් රෝගයන් තත්ත්වයන්
දැන් අපි ඖෂධ ලබා දීලා තියෙනවා දියවැඩිය රෝගීන්, කොලෙස්ටරෝල් අධික කොලෙස්ටරෝල් තියෙන කොලෙස්ටරෝල් රෝගීන්, ඒ විතරක් නෙමෙයි හෘද රෝගීන්, ඒ විතරක් නෙමෙයි ගොඩක් මහලු රෝගීන්, ඒ කියන්නේ අවදානම් සහිත රෝගීන් සඳහා පවා අපි මේ ඖෂධ ලබා දීලා තියෙනවා. ඇත්තටම කියන්න සතුටුයි මේ 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 ඔවුන්ගේ තිබ්බ අනිත් රෝග තත්ත්වයන් පවා පාලනය වෙන්න මේ අපි ලබා දෙන ඖෂධ බොහොමත්ම වැදගත් වෙලා තියෙනවා. ඒ නිසා බොහොම වගකීමෙන් කියනවා මේ ඖෂධ භාවිතා කරන්න, නිවැරදිව භාවිතා කරන්න, නිවැරදි ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙක්ගේ අධීක්ෂණය යටතේ මේ කාර්යය මේ මේ ඖෂධ භාවිතා කරන්න. ඒ තුලින් ඔබට අනිවාර්යම සුවයක් ලැබෙන බව වගකීමෙන් යුතුව කියන්න කැමති. ඒ විතරක් නෙමෙයි අපේ ආයුර්වේද රෝහල් තුලත් මේ වෙනකොට තෝරාගත් රෝහල් කිහිපයක මේ රෝගීන්ට සත්කාර සපයන සේවාව මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඔව්, බෙහෙවින් ස්තුතියි. කාලීන වශයෙන් අපිට බොහොම වටින තොරතුරු රැසක් අද දවසේදී ජනතාව දැනුමත් කරන්න ඔබතුමන් අපිත් එක්ක ජීවිතාර්ථ වැඩසටහනට එකතු කළා. ඒ වෙනුවෙන් අපේ ස්තුතිය මේ වෙලාවේ ඔබතුමන්ට පුද කරනවා. ආයුර්වේද වෛද්‍ය ඉනේෂ් අසංග වෛද්‍යතුමන් තමයි අද දවසේදී හරිත ටීවී ජීවිතාර්ථ වැඩසටහන සමගින් මේ කතාබහට එකතු වුණේ. බෙහෙවින් ස්තුතියි අපි ඔබතුමන්ට. ඒ වගේම බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සියලු දෙනාත් අපි මේ වෙලාවේදී ගෞරවයෙන් මතක් කරමින් ජීවිතාර්ථ වැඩසටහනේ තවත් දවසක හමු වෙමේ බලාපොරොත්තු වෙන්න අපි සමු ගන්නවා. ඔබට සුබ දවසක්. අපේම උරුමය සොයා අපේ කමට ඉඩ තියා රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූපවාහිනි නාලිකාවයි රසක සිසාරා සරණ චාරිකාවයි නොදඬු උව දලුලන මෙහි මත හේනට කුඹුරට යොමු කරගත සිත බත බුලතින් මගේ රට සරු කරවන ගුවි තේ පිට සවි ශක්තිය අය දින රසත සිසාරා සරණ චාරිකාවයි හරිත රූපවාහිනි ගලනා හැල දොල වැඩෙනා ගහ කොල සත් වග සුරකින බවට සපත කළ දෙකුල මලේ බීද ඉවත හල මිනිසත් කමරෙක සිත් සුවපත් කළ